ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් 20x22 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් ලකුණු 38ක ජයක් ලබා ගන්න ශ්‍රී ලංකා ලෙජන්ඩ් ක්‍රීඩකයෝ 11 වෙනිද සමත් වුණා. ඕස්ට්‍රේලියාව සමග කාන්පූර්හිදී පැවති මෙම තරගයේ කාසියවාසිය දිනාගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ් නායක තිලකරත්න දිල්ෂාන් එහි වාසිය තමන්ම ලබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 218ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ලෙජන්ඩ් ක්‍රීඩකයන් ලබාගත හැකියුවේ සියලුම දෙනා දැවී ලකුණු 180ක් පමණයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ් පිලට තිලකරත්න දිල්ෂාන්, දිල්ෂාන් මුණවීර, උපුල් තරංග, චාමර සිල්වා, ජීවන් මෙන්ඩිස්, අසේල ගුණරත්න, නුවන් කුලසේකර, ඉෂාන් ජයරත්න, චමින්දවාස්, චතුරංගද සිල්වා, ඉසුරුදාන කියන ක්‍රීඩකයන් ක්‍රීඩා කළා. ශ්‍රී ලංකාව මේ ලබාගත් ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහට සලකන්න පුළුවන්. තරගාවලියේ පළමු තරගයේදීම ඉන්දියා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට එරෙහිව කඩුලු 4ක් දැවී ලකුණු 217ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු පන්දුවාර 10දී ලකුණු 79ක් වාර්තා කෙරුවා. ඊළඟ පන්දුවාර 10දී ලකුණු 139ක් වාර්තා කරමින් මේ වාර්තාගත ලකුණු ප්‍රමාණය ලබා ගත්තා. අවසන් පන්දුවාර 5දී ඔවුන්ගේ ප්‍රහාරාත්මක වේගය පන්දුවාරයකට 13.6ක්. ඉනිම ආරම්භ කළ දිල්ෂාන් මුණවීර සහ තිලකරත්න දිල්ෂාන් අතර පළමු කඩුල්ලට සම්බන්ධතාවය ලකුණු 208ක්. මේ සම්බන්ධතාවය සඳහා පන්දු 116ක් වැය කළා. ඉනිමේ පළමු අර්ධ ශතකයේ වාර්තා කළේ දිල්ෂාන් මුණවීර. ඔහු 6 පහරක් එල්ල කරමින් තම අර්ධ ශතකයේ වාර්තා කරද්දී වැය කරලා තිබුණේ පන්දු 38ක් පමණයි. ඊළඟ පන්දුවාරයේදී දිල්ෂාන්ද තම අර්ධ ශතකයේ වාර්තා කෙරුවා. තමන්ගේ අර්ධ ශතකය වෙනුවෙන් දිල්ෂාන් වැය කළේ පන්දු 32ක් පමණයි. ඊට පස්සේ ඔහු තමන් මුහුණ දුන් 53 වැනි පන්දුවේදී බ්‍රෙට්ලිගේ පන්දුවකට 4 පහරක් එල්ල කරමින් තම ශතකයේ වාර්තා කෙරුවා. ඉතින් මේ ශතකයේ වාර්තා කිරීමෙන් පසුව තිලකරත්න දිල්ෂාන්ගේ ඉනිම අවසන් කිරීමට බ්‍රෙට්ලි සමත් වුණා. පන්දුව කෙලින් මේ කඩුල්ලේ වැදීමෙන් දිල්ෂාන් දැවී යද්දී පන්දු 56කට මුහුණ දී 4 පහර 14ක් සහ 6 පහර 4ක් සමගින් ලකුණු 107ක් ලබාගෙන හිටියා. දිල්ෂාන් 20x20 ජාත්‍යන්තර පිටියේදී වාර්තා කරන ලද එකම ශතකයත් වාර්තා කරන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව. ඒ 2011 වසරේ පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී. දිල්ෂාන්ගේ දැවී යාමෙන් පන්දු 7කට පස්සේ ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී දිල්ෂාන් මුණවීර පන්දු 63කට මුහුණ දෙමින් 4 පහර 10ක් සහ 6 පහර 2ක් සමගින් නොදැවී ලකුණු 95ක් ලබාගෙන හිටියා. අනෙක් අන්තයේ සිටි උපුල් තරංග පන්දු 3කදී ලකුණු 3ක් ලබා ගනිමින් නොදැවී රැඳී සිටියා. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියා නායකයා පන්දු යවන්න 6 දිනක් යොදාගත්තා. එෙහිදී සාර්ථක වෙන්න හැකි වුණේ බ්‍රෙට්ලීට පමණයි. ඉතින් බ්‍රෙට්ලීට පන්දු වාර 4කදී ලකුණු 45කට කඩුල්ලක් දවා ගැනීමට හැකි වුණා. කොහොමුණත් ඕස්ට්‍රේලියා ඉනිමේ ආරම්භය ශ්‍රී ලාංකිකයන්ට එතරම් සුබදායක වුණේ නැහැ. ඔවුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිතුසේ පහර දෙමින් සාර්ථක ලකුණු පූර්වක් නිර්මාණය කළා. ආරම්භක පිතිකරුවන් වූ ෂේඩ් නොට්සන් සහ කැමරන් වයිට් අතර පළමු කඩුල්ලට සම්බන්ධතාවය පන්දු 42ට ලකුණු 75. චතුරංගද සිල්වා විසින් මෙම සම්බන්ධතාවය බිඳ දැමුවේ තිලකරත්න දිල්ෂාන්ගේ උඩ පන්දු රැකීමක් සමගයි. දැවීගිය ක්‍රීඩකයා වුණේ නායක ෂේන් වොට්සන්. ඔහු පන්දු 23කදී 4 පහර 6ක් සහ 6 පහර 2ක් සමගින් ලකුණු 39ක් ලබාගෙන හිටියා. ඊළඟ පන්දුවාරයේදී බ්‍රෙඩ් හොච් සහ කැමරන් වයිට් ක්‍රීඩාගාරයට යැවීමට ජීවන් මෙන්ඩිස් සමත් වුණා. ඒ වෙද්දි කැමරන් වයිට් පන්දු 22කට මුණ දීලා 4 පහර 5ක් සමගින් ලකුණු 30ක් ලබාගෙන හිටියා. ඉතින් ඊළඟට පන්දු යැවීම ආරම්භ කරපු නුවන් කුලසේකර ඉතුරු ක්‍රීඩකයන් දවා ගන්න සමත් වුණා. ඒ අනුව ඕස්ට්‍රේලියා ඉනිම අවසන් වෙද්දී නේතන් රීඩන් පන්දු 19කදී 4 පහර 4ක් සහ 6 පහර 3ක් සමගින් නොදැවී ලකුණු 46ක් ලබාගෙන හිටියා. පන්දු යැවීමේදී නුවන් කුලසේකර ලකුණු 36ට කඩුලු 4ක් දවා ගන්න සමත් වුණා. ඊට අමතරව චතුරංගද සිල්වා සහ ජීවන් මෙන්ඩිස් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.